සම්පුවත් ලදසනින් කෙනෙන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැල්ලපුණු තවත් උණු සම්පුවතක්. අකුරැසියේදී පැවති පක්ෂ සමුලුවකට එක් මෙමින් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ කිය. කට්ටිය හිතනවා අරගලය නිකම් මදි වගේ කියලා. අපේක්ෂා බංගත්වයක් ජනතාව ළඟ තියෙනවා. අවසානයේ උපරිම ජයග්‍රහණය ලබා ගන්න ජනතාව අසමත් වුණා. හැබැයි දෙවැනි නැගිටීම සිදුවන්නේ ජාතික ජනබලවේගයේ නායකත්වයෙන් සහ මෙහෙවීම මත බව මතක තියාගන්න. පාරවල් දෙකක් තියෙනවා. එක පාරට බහලා උද්ඝෝෂණ හරහා පළවය හැරලා බලයට එන්න. ඒක ටිකක් සංකීර්ණයි. දෙක පාරට බහලා උද්ඝෝෂණ හරහා පාර්ලිමේන්තුව විසිරුව හැරලා ඡන්දයෙන් බලය ගන්න එක. දෙවැනි පාර අපි තෝරගත්තා. මේට පෙර වෙනත් පක්ෂවලට වැඩ කරපු විශාල පිරිසක් අද ජාතික ජනබලවේග සමග ඒකරාශි වෙලා ඉන්නවා. එම පිරිස් රට වෙනස් කරන මාවත තෝරාගෙන තියෙනවා. අද කිසිදු පක්ෂයකට මේතරම් සංවිධානාත්මක ජනතාව කැඳවන්න බෑ. ජනතා නැගිටීම් හමුවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට රැස්වීමකට මලකෙතරකට එන්න බෑ. මීට පෙර ජනතාවට ඒගොල්ල ළඟට යන්න බෑ. දැන් ඒගොල්ලන්ට ජනතාව ළඟට එන්න බෑ. බලය තියෙන්නේ ජනතාව ළඟයි. දරුවන් පාසලේ කලන්ත දානවා. රෝගියාට බෙහෙත් නැහැ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලක්ෂ 6කට රැකිය අහිමි වෙලා. විශාල ඛේදවාචකයක් තියෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වරුදා 7යි. රනිල්ගේ වාහනයේ අලාභය මිලියන 191යි. දරුවන්ට කැඳ වේලක් නැහැ. රාජ්‍ය සේවක පඩි සිකුරාදා ගෙවන්න බැරි වුණා. බණ්ඩාරගිරියට සල්ලි නැහැ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පඩි ගෙව්වේ විශ්වවිද්‍යාල අරමුදලෙන්. පාලකයන් ආර්ථික අවස්ථා හදලා නැහැ. යුරෝපා මාකට් එක අපිට අල්ලන්න බැහැ. අප්‍රිකානු වෙළඳපොළක් තියෙනවා. පැවතුන සහ පවතින රජයන්ට සැලසුමක් නැහැ. කර්මාන්ත පද්ධතිය හදන්න ඕනේ. 2030 වෙනකොට කවුද හදන්න ඕනේ ශ්‍රමිකයන් කියලා බලන්න ඕනේ. ඉන්දියාව 60 දශකයේ අගභාගයේ ඉඳලා තොරතුරු තාක්ෂණයේ පැත්තට තරුණයන් යොමු කළා. අද විදේශ බැංකුවල සහ ලෝකයේ ඉහළ කළමනාකරණයේ ඉන්නේ ඉන්දියානුවන්. ඉන්දියාව තොරතුරු තාක්ෂණයෙන් ඩොලර් මිලියන 133ක් උපයනකොට අපේ සමස්ත ආර්ථිකයම ඩොලර් මිලියන 80යි. අපේ ආණ්ඩුවක් ඇතුලේ ව්‍යවසායකයන්ට කර්මාන්ත කරුවන්ට ව්‍යාපාරිකයන්ට දොර ඇරෙනවා. උඩට යන්න හදලා දෙනවා. ඩීල් කාර් YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.